අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රෝහල් ලෙඩ ඇඳට වැටෙයි ඖෂධ උපකරණ හිඟයි අක්ෂි කාච ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට විදුලිය ගෑස් ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් රෝගී බත්පතටත් කන කොකා හඬයි දිනකට රුපියල් 166කින් 5 දිනකුගෙන් යුත් පවුලකට බඩ පිරෙන්න කන්න පුළුවන් ක්‍රමය අදත් ගෑස් පෝලිම් අවුරුද්දටත් සදා වාසනා හංගපු ගෑස් හොයන්න පාරිභෝගික අධිකාරිය එළියට බහි උද්දමනෙන් ලංකාව ලොව 6 වෙනි තැනට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි අද ඩොලරය 298යි තන තන ගිනි ගන්න වාහන ඉන්ධන පිළිබඳ පරීක්ෂණ සිංගප්පූරුවට දුම්රිය ප්‍රවේශ ගාස්තු 158කින් ඉහළට දුම්රිය රියදුරු සංගමය හෙට සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ජයශංකර් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් 6ක් අත්සන් කරයි ඉන්දිය විදේශාමිති ජයශංකර්ගෙන් මන්ත්‍රී හර්ෂට මල් මිටක් හරිත දයක් ගෙවතු වගා ජාතික සංග්‍රාමය ආරම්භයි පුනර්ජනනීය බලශක්තිය බලන්න සෞදියෙන් ලංකාවට කණ්ඩායමක් හිටපු ජනපති මෛත්‍රීගේ නිල නිවස අහිමි වෙයිද ශ්‍රේෂ්ඨාධිකරණේ නතුරු තහනම් නියෝගයක් ප්‍රතිමෙන් දේශීය පුවත් රෝහල් වලින්නේ රෝගීන් විශේෂයෙන් රජී රෝහල් වලින්නේ සාමාන්‍යයෙන් අසරණ රෝගීන් අපේ රටේ ඇති හැකි අයගෙන් යම් ප්‍රමාණයක් යන්නේ මෙරටම පෞද්ගලික රෝහල් වලට ඉතිරි අය යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් වගේ සුපිරි රෝහල් වලට දැන් කතාව මවුන්ට් එලිසබෙත් යන අය සහ රජී රෝහල් වල රෝගීන්ගේ ජීවිත අතර වෙනසයි ඖෂධ වගේම රෝගීන්ගේ බත්පතේ බිත්තරයත් දැන් භාගයට වැටිලා රෝගීන් සමග රෝහල් ලෙඩ ඇඳට වැටෙමින් තිබෙනවා මේ ලෙඩ ඇඳට වැටෙමින් තිබෙන රෝහල් ගැනයි කතා අපේ රටේ ජාතික රෝහල් මහ රෝහල් ශික්ෂණ රෝහල් සේම ග්‍රාමීය රෝහල්ද තිබෙනවා දල වශයෙන් මේ රෝහල් වල දෛනික නේවාසික රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 60,000 අතර වෙනවා ඖෂධ ඇතුළු සියලු ප්‍රතිකාර නොමිලේ බව ඇත්ත එපමණක් නෙවෙයි තුන් වේලම රෝගීන්ට අදාළ ආහාර වේලත් නොමිලේ ලැබෙනවා කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික රෝහල් වලට පිටපළාත්වල ඉඳලා නිරන්තරයෙන්ම රෝගීන් මාරු කරලා එවනවා ඇත්තටම එහෙම පිටපළාත්වල ඉඳලා රෝගීන් නොබිලේ ලැබෙන බත්පත විශාල සහනයක්. නමුත් දැන් මේ දවස්වල බොහෝ රෝහල්වල බත්පතටත් කන කොකා හඳන්න පටන් අරන්. ගෑස්, ඉන්ධන, විදුලි හිඟය සේම බහණ්ඩ මිල අහස උසට ඉහළ යාම රෝහල් පද්ධතියම ලෙඩ කරමින් තිබෙනවා. දැන්ට පවතින ඉන්ධන හිඟය සේම බහණ්ඩ මිල ඉහළ යාම නිසා අද රෝහල් මුළුතැන්ගෙට ලැබෙන බොහෝ ආහාර ද්‍රව්‍ය අඩු වෙමින් පවතිනවා. ඒ අතර එළවලු, මස් මාළු, කිරි බිත්තර සමහර රෝගීන්ට ඖෂධ සේම නිසි පෝෂණයක්ද අත්‍යවශ්‍යයි විශේෂයෙන්ම කොළඹ මහ රෝහල තුල රෝගීන්ට ප්‍රධාන ආහාර වේල් තුනක් දෙනවා දල වශයෙන් ජාතික රෝහලේ පමණක් දෛනික නේවාසික රෝගීන්ගේ සංඛ්‍යාව 2000කට ආසන්නයි ඊට අමතරව සෞඛ්‍ය කාර්ය සහායක මණ්ඩලයටත් ආහාර නොමිලේ දෙනවා ඒ සංඛ්‍යාවත් 2000ක් පමණ වෙනවා අදත් ජාතික රෝහලේ වේල් තුනම කෑම හැදෙනවා නමුත් සමහර ආහාර වර්ග සීමා කරලා රෝගින්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට මාළු දෙන එක දැන් හොඳටම අඩුයි. සතියකට වේල් දෙකක් මාළු දෙන්නම ඕනේ. නමුත් දැන් මාළු වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙන්නේ සෝයා. නමුත් දියවැඩියා රෝගින්ට මාළු අත්‍යවශ්‍යයි. එසේම දැඩි සත්කාර රෝගින්ට පිටිකිරි අවශ්‍යයි. නල මාර්ගෙන් තමයි පිටිකිරි දෙන්නේ. නමුත් කොළඹ ජාතික රෝහලට පිටිකිරි හිඟයි. කොළඹ ජාතික රෝහලේ පමණක් දැඩි සත්කාර ඒකක 18ක් විතර තියෙනවා. ගෑස් හිඟයට ඉන්ධන නැතිකමට විදුලි කප්පාදු අපේ සමස්ත රෝහල් පද්ධතියම දැන් ගොදුරු වෙමින් තිබෙනවා. ඒ අතර අත්‍යවශ්‍ය ඖෂධ හිඟයද දැන් ප්‍රධාන ගැටලුවක්. නුවර පේරාදෙණිය ජාතික රෝහලේ දෛනික සාමාන්‍ය සැත්කම් නතර කරන්න කියලා එහි අධ්‍යක්ෂවරයාම අද රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබුණා. ඒ ඖෂධ ඇතුළු සැත්කම් උපකරණවල හිඟය නිසායි. නමුත් ඒ අධ්‍යක්ෂවරයාම අද දහවල් වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණු උපදෙස් මත නැවත සැත්කම් ආරම්භ කරන්න කියලා දැනුම් සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වෙලා තියෙනවා අවශ්‍ය උපකරණ දෙන්නම් කියලා. ඇත්තටම මේ කනගාටුදායක පණිවිඩය මේ වෙලාවේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියේ විදේශ අමාත්‍යවරයාද
දැකතිබෙනවා. ඔහු තමන්ගේ ට්විටර් ගිණුමෙහි ඒ පිළිබඳව කනගාටුව පළ කර සටහනක් තබා ඇති අතර ඉන්දියාවෙන් ලබා දිය හැකි උපරිම සහය ලබා දෙන බවත් පවසා තිබුණා. දැන් අපට යලිත් මතක් කරන්න ඇත්තේ මෙපමණයි. රෝහල්වල ඉන්නේ රෝගීන්. සමහර රෝගීන් ජීවිතවල අන්තිම පැය හෝ දවස තමයි මේ ගෙවන්නේ. ඖෂධ හිඟය औषध मिल इहलयामसेम सत्कम उपकरण वल हिंग्यात मे रोगिन्गे जीवित वल दिन गान केटिकरान हेतु एनुवानाम लज्जावट कनगाटुवट सेम निंदावटत करुणाक रोगिन्गे बात्पतट बित्तर भाग्याक हाल मैसोटिकाक मालु कैल्लाक देन्न बेरनाम एक सापयाक करुणाकल्ला रोहल पद्धतियम लेड एंदट एदला दान एपा मे लेड एंदे इन्ने रोगीन ओ सिंगापुर अमेरिका यान्न बेरी असरन रोगीन मे अतर अद समहर औषध वैद्य उपकरण रसकट उपरीम सिल्लर मिलक नियम कृति बेनो ए अतर रुद्रे ग्लूकोस परीक्षा करन उपकरण वल मिल रुपियाल हारदास हारसिय विसी नमयाई सत विसी देखाक दाक्वा නියම කර තිබෙනවා එක් රුධිර පරීක්ෂණ තීරුවක් රුපියල් 80.15ක් වෙනවා ඊට අමතරව අක්ෂිකාච සහ ස්ටෙන්ට් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා පසුගිය කාලේ ගහපු ගැසට් හරියට මල්වත්තේ කැසට් වගේ කියලා අප නිතර මතක් කළා ගැසට් වලින් බහණ්ඩ මිල තීරණය කරන්න අමාරු තැනකට දැන් රටපත් වෙලා අවසන් බවයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ අපේ රටේ ආණ්ඩු හැමදාම දුන්නේ ලොසින්ජර් එහෙම නැත්නම් කිරිටොෆි. බොහෝ වෙලාවට නැතිබරිකම තමයි හැමදාම මාකට් කළේ. ජනසවිය සමෘද්ධිය ආදී විවිධ දේවල් ගහලා මොනවා හරි බෙදනවා. මේ යකු මානසිකත්වය අපේ දුප්පත්කම ජය ගන්න කවදාවත් හේතු වෙලා නැහැ. දැන් ආයෙත් 5000ත් අවුරුද්දට දෙනවලු. ඒ දුප්පත් පවුල්වලට. මේ බාණ්ඩ සහ සේවා මිල ඉහළ ගිය මට්ටම සලකපුවාම රුපියල් 5000ත් කච්චක්ද කියලා බලමු. कोविड खाली रुपया पंदाक दुन्ना पंदा गन्न गिन मिनिमरा गन्नत समहरुंट वुना ग्राम सेवकला समुर्द निलदहरीन पंदा देन्न पुदुम हैरन पाट अहिंसक दुप्पत मिनिसंट पेन्नु अवस्था तिबुना कोहम उनात एदा रुपियाल पंदा समहरुंट महामेराक वगे वु बावातन पिलिगते युतुई मेवेनी रुपियाल पंदा हे दीमना वलीन दुप्पत कम अडुम गाने मासेकट सातियकट तिया दावसकट वातन आयन करान्न बह दैन तियन बहांड मिला එක රුපියල් 5000කින් අවුරුදු කන හැටි ඇත්තටම අහන්න වෙන්නේ අපේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන්ම තමයි. එතුමා සමහර විට වෙනස් තීරියක් ගෙනත් රුපියල් 2500කින් කන හැටි සහ 2500ක් ඉතිරි කරන හැටිත් සමහරක් විට අපට කියලා දෙවි. එහෙමත් නැත්නම් හොඳම කෙනා බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහත්තයා. එතුමා කොහොමත් ඉන්ධනවලට පාවිච්චි කරන තීරියම විය හැකි රුපියල් 5000ට පාවිච්චි කරන්න යන්නේ. ඇමති ගාමිණී ලොකුගේ මහත්මයා කියනවා අවුරුදු කන්න බෝනස් එකක් හැටියට රුපියල් 5000 දෙනවා කියලා. සිංහල අවුරුද්දට අඩුවා දාන ලාභින්ට රුපියල් 5000 ගානේ මාස දෙකක් දෙන්න තීන්දුව කරා. එකම සිංහල අවුරුද්දට බඩු අඩුවක් නැතුව සුලභව පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරා. දැන් රුපියල් 5000 ගානේ මාස දෙකක් ජනතාවට අඩුවා දාන ලාභින් ලබා දෙන්නේ සිංහල අවුරුදු බෝනස් එකක් හැටියට. ඔය කෙනාවද विश्वास නෝනේ දවස් 30න් 5000 දවස් 30න් බෙදුවාම රුපියල් 166ක් තමයි එක පවුලකට ලැබෙන්නේ ඒ එක දවසකට දැන් මේ එක දවසකට ලැබෙන රුපියල් 166 අපි හිතමුකෝ ඒ පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියලා අපි බෙදමුකෝ බලන්න 166 5 දෙනාගෙන් එහෙම වුණාම එක් අයෙකුට ලැබෙන්නේ රුපියල් 33ක් පමණයි එක පවුලක එක් අයෙකුට රුපියල් 33කින් දවසම කන්න පුළුවන් නම් ඒක මොන තරම් දෙයක්ද දැන් මේ විදිහට 5 දෙනා 6 දෙනා 7 දෙනා විතර ඉන්න පවුලකටත් රුපියල් 5000ක් ලැබිලා ඒ 5000 බෙදාගෙන බෙදාගෙන ගියොත් එහෙම මේක බෙදන අපිටත් අහන් ඉන්න ඔබටත් බෙදන්න හිතන් ඉන්න හැමෝටමත් ලැජ්ජාවට කරුණක් වේවි ඒ නිසා අපි බෙදිල්ල නතර කළා
වැරදීමකින් හරි ඒ පවුලේ ගෑස් සිලින්ඩරේ එහෙම මේ මාසය ඇතුළත ඉවර වුණොත් 5000 බෙදන්නම ඉතුරු වෙන්නේ නැහැ කියලා අපට සිද්ධ වෙනවා මේ ආණ්ඩුවට මතක් කරන්න. ඒ වගේ වෙලාවක ඉතින් අපිට කියන්න තියෙන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි කියලයි. ලොකුගේ ඇමතිතුමා නවත්වනවා කිව්ව ඉන්ධන පෝලිම් තාමත් රට පුරා දක්නට ලැබෙනවා. ඉන්දිය ණය ආධාර යටතේ තෙල් ලැබෙනවා කිව්වට ඉන්දියාවට ඕන ඕන විදිහට තෙල් ලැබෙන බව නම් පැහැදිලි. දැන් ඉන්දියාවෙන් තෙල් නැවෙනකන් කටහරන් බලන් ඉන්න අපට සිද්ධ වෙලා. මැති ඇමතිවරුන්ට තෙල් ප්‍රශ්න ඇත්තෙම නැහැ. අන්තිමට කොහෙන් ගියත් බැට කන්නේ තෙල් නැතිව පෝලිමේ ඉන්න ජනතාව. तेल तीन वेल बेदनवा पोलिम नैकिन लोकुगे अमतिमाटा सह पेट्रोल पोलिम पेन्नेमतिन विधिट तेल तीन वम ऐ मेचर पोलिम अमतु खता अमतिमा तेल कैन वलट अरंगिनम विकिनी मे जावार क्रियात्मक वेनवा कियला एम जावार क्रियात्मक वनवाणम जनता वट एक इंधन पिरोम हलवलट हमुदाव पोलिस वगे एगन होयान अमतिमाट खंडाय पत्करण पुलवाने कोहेंग प्रश्न කියන්නේ ඔබතුම මේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඉන්නේ නැහැ කියලා. ඩීසල් බවුසරේකුයි පෙට්‍රෝල් බවුසරේකුයි දුන්නාම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දවස් දෙකක් නැත්තම් තුනකට තමයි ඒක උනන්නේ. අද උදේ 9ට ආවොත් 11 මාරනවල බවුසරේ ඉවරයි. එතකොට ඔබතුම ඔය කියන විදිහට මොකක්ද අත්‍තරම සිද්ධ වෙලා තියෙන මගදී ඉන්ධන වාෂ්ප වෙලාද? නෑ නෑ වාෂ්ප වෙලා නෙවෙයි හිල්ලුම වැඩි වෙලා තියෙනවා. මේ රූපවාහිනියෙම පෙන්නවා මේ වතුර බවුසරේකට ඇවිල්ලා තෙල් ගන්න. प्रमाण ඔබතුමාට කියන්න පුළුවන් ද අවසාන දවසක් මෙන්න මේ දවසේ තමයි මේ ඉන්ධන පෝලිම් වලට ඉන්ධන පෝලිම අවසන් වෙන්නේ කියලා. ලබන සතිය වෙනකොට අවසන් වෙනවා. ඔබතුමාගේ දුරකථන අංක හොයන බොහෝ අය. නෑ නෑ මගේ දුරකථන කොහොමද ප්‍රසිද්ධ? බෞද්ධ 25 වෙනි කාංගේ අපිට ලබා දෙන්න බැරි නෑ කාලේ ටෙලිෆෝන් එකට කතා කරන්නේ. උන්නර ලබා ගන්න පුළුවන් ද ඔබතුමාගේ කාලේ කිව්ව විදියටම? පුළුවන්. මෙතර ඉන්දියාවෙන් ණය පහසුකම යටතේ තෙල් ලබා ගැනීමට අවස්ථාව තිබියදී වෙනත් ක්‍රම මගින් හදිසි මිලදී ගැනීම යටතේ ඉන්ධන මෙරටට ලබා ගැනීමට රජය කටයුතු කරන බව ආනන්දපාලිත මහතා ප්‍රකාශ කරනවා. ප්‍රමාද ගාස්තු ගෙවමින් ප්‍රමාද ගාස්තු කොමිස් වලට යට වෙලා මේ හදිසි මිලදී ගැනීම සිදු කරන බවයි ඔහු චෝදනා කරන්නේ. ඩොලර් මිලියන 500ක ඉන්ධන ණයට අපිට ලැබෙනවා නම් එහෙනම් මේ අප්‍රේල් මාස ලබන අප්‍රේල් වෙනකන් කිසිදු ඉන්ධන ගැටලුවක් තියෙන්න බෑ. අවශ්‍ය වෙන්නේ ඉන්ධන නැව් 9යි ගැටලුවකුන් දරව වර්තමාන මිලත් අනුව ඉන්ධන නැව් 11ක් ගන්න පුළුවන්. ඒ තියෙද්දි මේ මොහොතේ දිගින් දිගටම මේ ඩොලර් මිලියන 500 ඉන්ධන වලට ණයට ඉන්ධන ගන්න අපේ ජාතික ආරක්ෂාවයි ආර්ථික මර්මස්ථානයයි වන චීන වරායේ තෙල් ටැංකි ටික දීලා දැන් අපි ගන්නවා මේ මොහොතේ හදිසි මිලදී ගැනීම වලට ඉන්ධන. ලබන මැයි මාසේ ඉඳලා මාස අටකට එක්සත් අරාබි එමිරාජ්යෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට ඉන්ධන ගන්න පිරිපහදු ඉන්ධන ගන්න ගිවිසුමකුත් අත්සන් කරලා මාර්තු මාසේ ඉඳලා ඩොලර් මිලියන 500ක ඉන්ධන ගන්න චීන වරායේ තෙල් ටැංකිය ඇතුළු මර්මස්ථාන දීලා ගත්තු ණය තියෙද්දි දැන් හදිසි මිලදී ගැනීම ගන්න මේක ගසා කෑමක් නෙමෙයි. ඇමතිට පේන්නේ නැති ඉන්ධන පෝලිම් තාමත් රට පුරා ජනතාව පළ කරන්නේ මෙවන් අදහසක්. කරන්නේ මහත්තයා දල් රස්සාව. දැන් මේ දෙවනි වතාව මේ පෝලිමේ යන්නේ. මේ 1000ක තෙල් දීලා මදීන තෙල් අපිට දෙවනි පාරටත් පෝලිමේ ගිහිල්ලා තෙල් ටිකක් ගන්න තමයි හදන්නේ. මේ එකමාරට ළමයි ගන්න යන්න ඕනේ. පාසල් සේවය අපි කරන්නේ. තෙල් තාම ලැබුණ නැහැ. දැන් පෝලිමේ ඉන්නේ තෙල් ටිකක් වෙනකන්. කොළඹින් දලාවේ පෙට්‍රල් ගා ගන්න. මොනා කන්නද ඒ නැත්තම් මේන් අර ට්‍රයි එක දෙන්න බෑ. අර ගාමිණී ලොකුගේ කියන්නේ ඇස් පේන්නේ නැත්නම් කන් ඇහෙන්නේ නැත්නම් ඒකට එන්න කියන්නකො මේ වගේ පැත්තකට බලන්න. දෙල් දෙරුව නැද්ද දන්නේ නැහැ අපට එහෙන් කියලා කෑනවල දෙන්නේ නැහැ කියලා පොඩ බල්ලා අපිට කියන්නේ මොකද උනේ කියලා කෑනවලට දෙන්නේ නැහැයි කියනවා අපි ඉන්නවා පොලිමේ
අපිට වාහනය ගෙනල්ලා දාන්න විදිහකුත් නැහැ කෑන් කෑන් වලට දෙන්න නැතුනොත් හරි ප්‍රශ්නයක් අපිට දුක තමයි ඉතින් මොනා කරන්නද හැමදාම පෝලිම් වල ඉවර යන්නේ මෙතන කෑන් වලට දෙන්න බෑ කියන්නේ බස් ගෙනල්ලා ගහන්න බෑනේ මෙතන මිනිස්සු දැනගන්න ඕන රජය දැනගන්න ඕන කෑන් වලට දෙන්න ඊයත් මේක තමයි මාතේ අනේ මන් දන්නේ මාතත කෑවෙත් නැහැ උදේ පාට ආපු ගම ඉන්න ඔයේ ඉතින් ඊයත් පෝලිම් හිටියේ අදත් පෝලිම් ඉන්න ඔක්කොම ඉන්නේ පාසල් සේවය කරන කට්ටිය කොළඹට ළමයි ගන්න යන්නත් ඕනේ. බෞසරේ ඊද නොයිද කියලා විශ්වාසයකුත් නැහැ. වතුර බිබී ඉන්නේ. තෙල් නැහැ. අපේ ඇමතිවරයා දැන් ඉන්නේ කොහොම හරි බිල්ලෙන් හරි දාලා කම්බියක් දාලා යදගෙන ඉන්නේ මිනිමෙ පොලිමකට. උන් හැමදාම කියන තෙල් තියෙනවා. කොහෙ තෙල් තියෙන්නේ? දෙය කියන පොලිම වලිනේ. මේ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා උත්සවයකට සහභාගී වන නිසා බණ්ඩාරවැල ඩීසල් පොලිම් ඉවත් කරන පුවතක් අපට වාර්තා වුණා. පොලිම් වෙනස් කරලා දින නාමල් රාජපක්ෂ එනවා කියලා. අපේ වාහන ගොඩක් ඉස්සරහයි තිබ්බේ දැන් එක එක වාහන දැන් ආයේ මේ දැන් පොලිම වෙනස් කරේ ඇයි මේ තද අයි මේ නාමල් මහත්තයා නෝල්නේ දැන් පොලිම මාරු කරා ඇයි පොලිම වැලිමන පාට දැම්මා ග්‍රවුන්ඩ් එකට මොනවා හරි වැඩක් කරනවා කියලා වැලිමන පාට දැම්මා දැන් ආයේ යනවා පොලිම පොලිම වෙනස් කරා මේ නාමල් රාජපක්ෂ මහත්තයා එනවා කියලා ඒ වැලිමන පාරේ අපි හිටියේ ඉස්සරහටම වැලිමන පාට දැම්මට පස්සේ පිටිපස්සට වැදුනා ඩීසල් ගන්න ගෙනපු සල්ලි ඉවරයි කාලම දවස් ආයත තද ටිකක් ගාගෙන ගෙදර යනවා ඩීසල් නැතිකම හමුවේ මේ වන විට බස් රථ දහවනේද අඩාල වී තිබෙනවා ඒ හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. බස් රථවල සේවක මාතුන් මෙතන ඩීසල් නැහැ කියනවා. ඊට පස්සේ බස් හිමිකරුවන් කියනවා බස් දුවා ගන්න හැකි යාවක් නැහැ කියලා. අදවනකොට මේ තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. කිසිම තැනක ඩීසල් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ දුන්නත් ඩීසල් සීමා කරලා ඒ කියන්නේ දෙන්නේ තෙල් දෙන්නේ ඉතා අඩු මුදල රුපියල් 3000කට 2000කට. එහෙම කරලා බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. මේ සතියේ මේ තෙල් ප්‍රශ්න निराකරණය කරේ නැත්තම් අපි ලබන සතියේ සිට අපි ධාවනයෙන් ඉවත් වෙන ලංකාව පුරාම බස් අත මේ තත්ත්වය අපිට දරා ගන්න හැකියාවක් නැහැ. ඉන්ධන නොමැතිකම හා ප්‍රමාණවත් ජල විදුලි උත්පාදනය කිරීමට හැකියාව නැතිකම හේතුවෙන් විදුලි කප්පාදුව දිගටම ක්‍රියාත්මකයි. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම සීග්‍රයෙන් පහත බසින බව විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. මේ අතර විදුලි කප්පාදුව හේතුවෙන් පානීය ජලය ලබා දීමේ ප්‍රතිශතයද අඩු වෙමින් පවතින බව ජාතික ජල සම්පාදන සහ ජලාපොහන මණ්ඩලය ප්‍රකාශ කරනවා. ඒ පානීය ජලය ලබා දීමට අවශ්‍ය මෝටර් ක්‍රියා කරවීමට විදුලි කප්පාදුව නිසා නොහැකි වීම හේතුවෙන් අදත් විදුලි කප්පාදුව පැය 7කට වැඩියෙන් ක්‍රියාත්මකයි. ඒ සිට එල් දක්වා සහ පී සිට ඩබ්ලිව් දක්වා මෙලෙස පැය 7කට වැඩියෙන් විදුලි කප්පාදුව සිදුවනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයෙක් ඉන්නවා. ඔහු කිව්වේ නම් විදුලි කප්පාදුව අඩු කරනවා කියලා. හැබැයි අපි කලින්ම කිව්වා එතුමව විශ්වාස කරන්නේ කොහොමද කියලා. දැන් අද පැය 7යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුවනවා. සභාපතිතුමා වෙන්නේ නෑ කියපු පැය 10ක විදුලි කප්පාදුව ගැන ඔහු දැන් මොකද දන්නේ නෑ කියන්නේ. කාලයක් බාල ගෑස් ආවා. ඒ කියන්නේ ප්‍රමිතිය බාල කරලා. ඒව අවස්ථා කිහිපයකදීම පිළිගන්නත් අදාළ සමාගම් වලට සිද්ධ වුණා. අන්තිමට ගෑස් ආශ්‍රිත පිපිරීම් වුණා. ජීවිතත් දේපලත් අහිමි වුණා. දැන් පෙට්‍රල් සහ ඩීසල් පිළිබඳවත් බාල කතාවක් එළියට ඇවිත්. ඉක්මනට පිච්චෙන කතාව ඇත්තද? රෝම් හල්වලින් නිකුත් කරන ඩීසල් හා පෙට්‍රල් ඉතා ඉක්මනින් දහණය වන බවට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ප්‍රවාහන සේවක සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මේ චෝදනාව සිදු කරනවා. වෙනදා කිලෝමීටරයකට දහවණය කළ දුර දැන් දුවන්න බැහැ කියලයි බොහෝ අය චෝදනා කරන්නේ. මේ පිළිබඳව ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමිතිය බලන්න කියලා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් ප්‍රමිති කාර්යාංශය කියලා තියෙන්නේ තමන්ට ඊට බලයක් නැහැ කියලයි. මේ නිසා ඩීසල් සහ පෙට්‍රල් සම්පල සිංගප්පූරුවට යවන්න සූදානමක් පවතින ප්‍රමිතිය බාල බව ඔප්පු වුණත් රජයට එරෙහිව නඩුදාන බබයි ප්‍රවාහන සේවක සංගම් හා සිවිල් සංවිධාන පවසන්නේ. මේ අතර අද දවසෙත් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගිනිගත්තා. සමහර වාහනවල විවිධ කාර්මික දෝෂ හට ගැනීම පිළිබඳවද වාර්තා වෙනවා. පෙරේදා අද සුඛෝපභෝගී වාහනයක්ද ගිනිගත්තා. පොලිම් අර්බුදය තවමත් අවසන් නැහැ. අදත් භූමිතෙල් සහ ගෑස් ගන්න ජනතාව හිටියේ දිගු පොලිම්වල. ඇතැම් ප්‍රදේශවල ගෑස් තොග සංගවා ඇති පුවත්ද වාර්තා වුණා. ගෑස් තොග සංගවා ඇති පුද්ගලින් සොයා පාරිභෝගික සේවා අධිකාරිය දිගටම මෙහෙයුම් සිදු කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න තවමත් රටේ ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනවා. මේ භූමිතෙල් ගන්න හැටන් නගරේ ජනතාව පොලිමේ සිටි ආකාරයයි. පාමාර ඉඳලා හිටියා ඉඳලා පොලිම හිටියා අපි ළඟට යනකොට මම අයියට කරන්ට් එක කැපුවා කරන්ට් එක ගැවුවට පස්සේ දැන් ලාම්තල් දැන් ගෙදර යනවා හොඳ සැප ඔබ කියන දෙයක් නේ සැප තමයි දැන් කොහමද සැපෙන් ඉන්නවා අපි ඔක්කොම ලාම්තල් පොලිමයි
ගෑස් වලට පොලිමයි ඊළඟට අපි කණ්ඩ දියේ දන්නේ මේ ආණ්ඩුව කරන වැඩ මේ බණ්ඩාර වෙල භූමි තෙල් පොලිම ඇස්තකේ කඳුළුත් වෙනවා අපිට දැන් මේ මෙන්නකොට දැන් අපිට මේකත් ඕනේ තවත් ඕනේ අපිට මොන සැප දවසම පොලිමේ තමයි ඉන්න වෙලා තියෙන්නේ ගෑස් ගන්න ජනතාව තවමත් පොලිමේ මේ ගාල්ල නගරය ජනතාව මෙතරම් ගෑස් ගන්න පොලිමේ ඉදදී ඇතැම් ප්‍රදේශවල ගෑස් තොග සංගව ඇතිපුවත් අපට වාර්තා වුණා. බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඇති ගෑස් අලෙවිසල අද පරිභෝගික සේවා නිලධාරින් විසින් වටලා තිබුණා. ඒ ගෑස් තොග සංගව ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි. ගෑස් තියාගෙන දෙන්නේ නැහැ. ඊයේ රෑ වට පරිභෝගිකන් ආව දැන් ඔන්න පහක් තියෙනවා. ඒක තමයි මේගොල්ලෝ දාගෙන ඉන්න බෝඩ් එක. 2.5 නැත. 5 kg නැත. 12.5 නැත. එතකොට මේ මොනවාද? හරි? මේ වයිෆයි හරි මම කතා කරන මොකක්ද කියන්නේ කඩේ වහලා ගෑස් නෑ කියන්නේ අද ඉඳලා වදුල්ල දිස්ත්‍රික්කයේ ගෑස් සරවාගෙන ඉන්න සියලුම ප්‍රදේශ සෝසමයත් එක්කම සියලුම දිනයන්ගේ යටිලිය වැඩි කිරීමටත් මේ වගේ ව්‍යාපාරවල යෙදෙන්නන් උසාවිරි ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙන අතර මේ වැඩිමල් කියන ගෑස් ටික අපි මේ වෙනකොට ජනතාවට ඉන්න පිළිවෙලට බෙදනවා අදාළ ගෑස් අලෙවිසලේ හිමිකරු බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි සුපරතු පරිදි අද උදැසන බදුල්ල නගරයේ ගෑස් පොලිම මෙලස දක්නට ලැබුණා. මේ කියන්න දෙයක් නැහැ. කුණු හරිම තමයි කියන්නේ. ඒකින්ද මම කියන්නේ. මේකත් හොඳ ආතල්යක් තියෙන අවුලක් නැහැ. අර කිරිපත් කාපුවා දිරවනකන් ඉන්නවා. ජනතාවට දැන් පාගලා තියෙන්නේ. හොඳට කරනවා. ඉහළ ගියපු බඩු මිලත් එක්ක වාහන අලුත් වැඩියා කරන ගරාජ් වල අමතර කොටස් වල මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ගරාජ් හිමියන් මෙන්ම සේවකින්ද පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටයි. මීට මාස කිහිපයකට පෙර අලුත් වැඩියාව සඳහා ලබාගත් වාහන වල කලින් පැවති මිලට වැඩ අවසන් කිරීමට ඔවුන්ට දැන් අපහසුයි. කාබයිට් කිලෝ එක කලින් අවුරුද්දකට විතර කලින් තිබ්බේ 230ට. ඊට පස්සේ 450 වුණා. ඊට පස්සේ 950 වුණා. දැන් අද බලනකොට 1100යි. වැඩක් කරගන්න විදියක් නැහැ මිනිස්සුෙකුට. වැලිකොලයක් ගත්තාම වැලිකොලයක් මේ 60ට 90ට දිපිච්ච එක වැලිකොලයක් 210යි. තිනර් දැන් අද බලනකොට 6300යි. තිනර් ගැලුම තින්ත එකට 3ක් විතර වැඩි. මේවා ගෙනියන්න එන්නෙත් නැහැ. ඇයි මිල වැඩි නිසා ගොඩක් අපහසුතාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. පුළුවන් නම් උපරිම සහනයක් දෙන්න කියලා තමයි ඒවා ඔක්කොම දැන් ගණන් ගිහිල්ලා තියෙන්නේ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මහින්ද මහත්තයා එපා කිව්වා මෛත්‍රී මහත්තයාව දිනෙව්වා මෛත්‍රී මහත්තයාත් හොඳ නැහැ කියලා 2019 ගෝඨාභය මහත්තයාව ගෙනාවා දැන් ගෝඨාභය මහත්තයා වාඩි වෙලා අවුරුද්දක් නැහැ දැන් කියනවා ගෙදර යන්න කියලා අපි හරියමං එකේ හොයන්නේ නැතුව ඉන්න කාලවන්න තමයි අපි හැමතිස්සෙම මුල් වෙලා තියෙන්නේ තන්න බොන්න නැතුව විලාප නගන අධ්‍යාපනයේ නැතුව විලාප ලබන කර්මාන්ත ශාලා කඩාගෙන වැටෙන ආර්ථිකයේ කඩාගෙන වැටෙන මේ සිද්ධාමය බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ ජනාධිපතිතුමෝ ඔබතුමාට අපි ආරාධනා කරනවා අර ගම සමග පිළිසඳරක් අනි දැන් එන්නකෝ ගමේ ප්‍රශ්න මාර විදියට දැන් ගම ඇවිලිලා තියෙන්නේ දැන් ගමේ ජනතාව සූදානමින් ඉන්නවා බූහනස්සට කරලා ඔයාලට සලකන්න සූදානමින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර දුන්නා නම් ඔයා පෝලිම වල ඉන්නේ නැතුව ගෑස් අරන් යනවා. ඔයා මොටෝසයිකලේ පෝලිම වල ඉන්නේ නැතුව යනවා. ඒ කියවා ඩෝනේ පෝලිම වල ඉන්නේ නැනම් අපිට කරන් දෙයක් නැහැ. ඒක නොදුනම මොනවාරි ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. නෑ මට නිකන් හිතෙනවා පේනවා. හිතෙනවා කියන්නේ කැමැති වෙනවා කියලා. මට හිතෙනවා දැනෙනවා පේනවා. ඊළඟ මහත්ති සාකච්ඡා වර්ලිය ගහ මන්දිරේ තියන්න පුළුවන් වෙයි. මොන දහංගට දැම්මත් ඔය මොන පරවැට්ටි කරලා අපි වටන්න හැදුවත් අපි වැටෙන්නේ නැහැ. පියවටන්න බෑ අපි මේ වසර අවසන් වෙනකොට නැවත ආර්ථිකය නැගිටတော့කඩ නව පුනර්ජීවන යුගයකට මේ රට ගෙනියන බව තමුන්නාන්සලාට කියන්න කැමතියි. දැන් මේ යන විදියට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තියෙනවනේ අප්‍රේල් 14 ඉන්න. ඒතර අපේ උපවාසය පටන් ගන්නවා අප්‍රේල් මාසේ 2 වෙනිදා. මේ යන විදියට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ඉන්න අයටත් අප්‍රේල් 2 වෙනිදා ඉඳන් උපවාස කරන්න වෙයිද දන්නේත් නැහැ. මොකද මේ තරම් ආහන ඉංගෙයි බඩු මිල මිලත් එක්ක බලනකොට අන්තිමට මේ අවුරුද්දේ අවුරුද්ද සමරන්න බැරුව ඒගොල්ලන්ටත් අපිත් එක්ක එකතු වෙලා උපවාසය කරන්න වෙයිද දන්නේ නැති තත්ත්වයක තමයි අද මේ රට පත් වෙලා තියෙන්නේ. ඉතාලම කනකටුදායකයි.
මේ කැබිනට් එකට ඉදිරිපත් කළේ ගිවිසුම් අත්සන්කල ඉවර වෙලා. දැන් අද ගිවිසුම් 6ක් අත්සන්කර. ඉන්දියාවට පිස්සුද මේ අපිට ණය ගෙවා ගන්න බැහැ කියලා ජාත්‍යන්තර මූල අනුමතක ණය පහරෙණි වෙනවා කියලා. කියද්දි මේ ණය දෙන්න අනිවාර්යයෙන්ම අපේ දේපළ ලියා ගන්නවා. ඩෙල්ෆ් දූපත එතන දූපත් තුනක්. දැන් ඉන්දියාවේ තෙල් ටැංකි ටික අපිට දැන්ටම මෙයා කරන්න. ලංකාවේ බලශක්තිය පාලනය කරන ඉන්දියාව. දැන් ඉන්දියාව 303ට කෙරුවා පෙට්‍රල්. IOC හිටාන්න 303 වෙන්නේ නැද්ද කියලා බලන්නකෝ අපේ පෙට්‍රල්. දැන් චීන වුණ හාල් මෙට්‍රික් ටොන් 2000ක් එව්වා. එක වේලක හාල් ටිකක් එව්වා. එක වේලක හාල් ටිකට ඕන්න දැන් දෙනවා අක්කර 13ක්. මේ වෙන්දේසි සමාගම රාජපක්ෂ සහ සමාගම ශ්‍රී ලංකා රට වෙන්දේසි කරන සමාගම. මේ අර්බුදයට විසඳුමක් විදියට 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් මාසයේ තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරනවා. 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති ධූරයේ පමණක් නෙවෙයි දිවිත්ව පුරවැසියෙකුට රාජ්‍යයේ කිසිම වැදගත් අනතුරක් දැරීමට තහනම් කරනවා. ඒ වගේම අධිකරණයේ විනිසුරුවරුන් විදියට අධිකරණයේ කිසිම තනතුරක් දැරීමට දිවිත්ව පුරවැසියන් නුසුදුසුම් බවට පත්කරන කරන්න කටයුතු කරනවා. දුම්රිය ගාස්තු ඉහළ දැමීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒත් සමග හෙට දිනේ සිට දුම්රිය රියදුරන්ගේ සංගමයේද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වනවා. හැමදාම මේ නිසා දුක් විඳින්නේ අහිංසක අසරණ ජනතාව. අපේ රටේ ජනතාවගේ වඩාත්ම පහසුමින්ම බොහෝ දිනුගේ ප්‍රවාහන මාධ්‍ය වන්නේ දුම්රිය. ගාස්තුව අවම වීමත් මේට ප්‍රධාන හේතුවක්. නමුත් දැන් දැන් දුම්රිය ගාස්තුවටත් බඩේ පහර වැදී අවසන්. කාණ්ඩ කිහිපයක් යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව අප්‍රේල් පළමුවනදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ. දුම්රියේ තර්ඩ් ක්ලාස් එකේ පළවෙනි කිලෝමීටර 10ට තියෙන දැනට තියෙන ගාස්තුව තමයි 1.730ක්. එතකොට ඒක රුපියල් 2ක් දක්වා වැඩි වෙනවා. මුලින්දම්ම ඉන්ධන හතර වතාවක් වීල වැඩි වුණා. නමුත් දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන්නේ නැහැ. රජයේ වියදමින් දුවන ආයතනයක් හැර දුම්රිය දෙපාර්තමේන්තුව. නමුත් දැන් ඉන්ධන වලට ඛනිජ තෙල් සංස්ථාවර ගෙවන මුදල පවා ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. නිසා මේක අපි සහනෙට දිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. බිලියන 4කට විතර පාඩුවක් අවුරුද්දට තියෙනවා. මේමයි ගාස්තුව අඩු නිසා දැන් 1.730 රුපියල් 2 කරපුවාම 100% ප්‍රතිශතය බැලුවොත් 58ක් විතර වෙනවා. මේ අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමත් සමග අද රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙනවා. අපි හෙට දවසේදී අතිකාල සේවයෙන් ඉවත් වෙනවා. එහෙම වුණාම දුම්රිය ගණනාවක් හෙට දවසේ අවලංගු වෙනවා. විශේෂයෙන්ම උදේ කෝච්චි ටික ආවට පස්සේ හවස කෝච්චියන්න වෙනව නම් අනිවාර්යයෙන්ම අතිකාල මත සේවකන කාර්ය මණ්ඩල තමයි යොදවන්නේ. හෙට දවසේ දුම්රිය එන්ජින් රියදුරුන් සම්පූර්ණයෙන් අතිකාල මත සේවයේ දෙවීම ඉවත් වෙනවා. ප්‍රවේශ පත්‍ර වැඩිවීම ඇතුළු මේ ගැටලු විසඳ ගන්න අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා විනා වෙනත් අපිට පැහැදිලි තත්ත්වයක් පේන්න නැහැ රටේ මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒක රටේ උണ്ട ඛණ්ඩ නැතුව හිටියත් රජුරෝ හොඳින් ඉන්නවා. සැප හොඳයි. මම සන්තෝසයි. රජුරෝට වැඳ නමස්කාර කරනවා. රජ පවුල හොඳට ඛණ්ඩ. අපිට ගෑම නැතුව ඉන්න. මේ මිනිසුන් ද කරදර තමයි. ඒක උනාට එක වලක්වන්න බෑ. ඒක අනිවාර්යයෙන් වැඩි කරන්න වෙනවා. ඉතින් රටේ තියෙන තත්ත්වයත් එක්ක බැලුවොත් එහෙම දුම්රිය ගාස්තු වැඩි කරන එක හරි අසාධාරණයි කියලා තමයි මට නම් හැඟෙන්නේ. මොනවද ඉතින් මේ රාජපක්ෂලාට දුන්න වැරද්ද තමයි වෙන්නේ මෙතන. තව ඉතින් මේ කෝච්චිය විතරයි දැන් අඩුවට යන්න තියෙන්නේ. මේකත් අඩි කරපුවාම බාද මිනිසුන් ද ඉතින් රස්සා කොට යන්න හම් වෙන්නේ නැහැ. මිනිස්සු ගැන බලන ආණ්ඩුවක් නෙමෙයි මේක. ඕක ඉතින් බොහොම ජුට්ටක් වෙනස් වෙන්නේ. අපිට කරන්න තියෙන අපේ බත්පත තව වේලක් අඩු කරලා දුම්රිය ගාස්තු ගෙවලා ජීවත් වෙන එක. හරි පැහැදිලි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිවස ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කටයුතු නොකරන ලෙසට දන්වමින් වගෝත්තර කරුවන්ටද තවත් අතුරු තහනම් නියෝගයක් අධිකරණය නිකුත් කළා. තහනම් නියෝගය අද දින සිට සති 4කින් පසුව ක්‍රියාත්මක වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දන්වා සිටියේ. ප්‍රීතිපත්මන් සූරසේන යසන්ත කොඳාකුඩ සහ මහින්ද සමේවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද දින කැඳවනු ලැබුවා.
පෙත්සම්කාර පාකේසෝත්ති සරණමුතු මහතා විසින් සිය පෙත්සම තුලින් අධිකරණයේ හමුවේ සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියේදී භවිතා කළ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාමයාමෙන් පසුවත් ඔහුටම ලබා දීමට 2019 වසරේ ඔක්තෝබර් මාස 15 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවත් තමන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත් වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැනි බවත් පෙත්සමින් සඳහන් කර තිබුණා. ඒ තුලින් වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලය අයිතු ලෙස පරිහරණය කිරීමක් සිදු කර ඇති බවටද පෙත්සම් කරුවන් චෝදනා කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවස නොවන බව සඳහන් කළා. එම නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වූ සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා. මෙම නිවස සඳහා අයවැය තුලින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇති බව පෙන්වා දුන්නා. පෙත්සම් කරු ඉල්ලා සිටින අතුරු නියෝගයන් නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකි බවද ඔහු සඳහන් කළා. इनतर पेत्संकार विकल्प प्रतिपत्ति केंद्र बेनियन पेनीसिटी नीति सुरेन प्रणांदु महता अधिकरणे हमुय खर्मुदक्वमीन मेम नडुकरेट पादकवन निवस संदा पार्लिमेंतु मगिन मुदल प्रतिपादन वेनकर एतै पेत्संकार पार्श्वे मतुकरन करनु निवर्दि नवन बव संदहान कला යනුව විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිවස පිරිනැමීමට ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසියයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සල්කා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා. 2016 වසරේදී රාජකීය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතල අනුතරකට ලක් කිරීමේ සිද්ධියකට අදාළ සාක්ෂි වසන් කළේ යයි චෝදනා කරමින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගයේ අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු ඇමති පාටලි චම්පික රණෝක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචන අධිකරණය නියම කළා. මේනකා විජේසුන්දර සහ පී කුමාරරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ මිනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. තීරණය ප්‍රකාශයට පත් කරමින් මිනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම් විභාග කිරීම සඳහා වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි. ශ්‍රී ලංකාව ලෝකයේ වාර්තාගත උද්දමනය ඇති රටවල් අතරින් 6 වෙනි තැනට පත්ව තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වන්නේ. අද ඩොලරයේ රුපියල් 298 සීමාව ඉක්මවා ගියා. කලුකඩේ ඩොලර් මිල පාලනය කරන්න මහ බැංකුව අද දැඩි තීන්දුවක් ගත්තා. මේ අතර IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. දැන් අපේ ඩොලරය පාලනය කරන්න නොකරන දෙයක් නෑ. රුපියල බාල්දු වෙලා දැන් මස්ත බාල්දු වෙන තැනටපත් වෙලා තියෙනවා. 1 ඩොලරයකට රුපියල් 299ක් ගෙවන්න වෙනකොට උද්දමනය මෙහෙමවත් බේරලා තියෙන එක පුදුමයට කරුණක්. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ අපි උද්දමනය ඉහළ යාම අතින් ලෝකේ වාර්තාවක් තියමින් ඉන්නවා කියලයි. දැන් අපි ඉන්නේ 6 වෙනි ස්ථානේ. අපි කොහොමත් එකට එන්න හරි කැමති රටක්. හැදුවොත් ආසියාවේ ලොකුම ඒව හැදුවේ අපේ රටේ. උසම සංනිවේදන කුරුණක් දැන් අපේ රටේ. ඒ වගේම අදහෙට ලෝකයේ උද්දමනයේ වැඩිම රට ශ්‍රී ලංකාව වුණොත් ඒක පුදුමයක් වෙන්න දෙයක් නැහැ. කාලයක් හිර කරන් හිටපු ඩොලරය ජබොක් ගාලා අතෑරියා. දැන් රුපියල් 299කට ඇවිත් කලුකඩේ රුපියල් 350 පැනලා. කලුකඩේ පාලනය කරන්න මහ බැංකුවේ අධිපතිතුමා අද දැඩි තීන්දුවක් ගත්තා. වැඩි මිලට ඩොලර් විකුණන තැන් ගැන කියන්න දුරකථන අංකයකුත් හඳුන්වලා දුන්නා. දුරකථනයෙන් කියන්න බැරි නම් ඊමේල් කරන්නත් පුළුවන්. IMF යන්න පවා පමා වුණ හරියට තීන්දුව ගන්නෙ නැති අපේ රටේ මූල්‍ය බලධාරීන්ට ඇස් ඇරෙන්නේ හොඳටම පමා වෙලා. බැංකු පාලනය කරන්න බැරි රටක කළු කඩය පාලනය කරන්න පුළුවන් කියලා අපට නම් සත පහක විශ්වාසයක් නැහැ. ඩොලරේ 203ට පාලනය කළ වෙලෙත් හොඳටම කළේ Taman කියලා තමයි එතුමා හිතන් හිටියේ. ඒ වෙලාවේ කළු කඩේ ඩොලරේ රුපියල් 230ට වැඩියෙන් අලෙවි වුණා. බැංකු වලින් ඩොලර් ගන්න නැත්නම් ඩොලර් අවශ්‍යය කළු කඩෙන් වැඩි මුදලට ගන්නවා. සමහර විදේශගත දරුවන්ට කන්න බොන්න වගේම අධ්‍යාපනයට පවා සල්ලි යවා ගන්න බැරුව අද දෙමෝපියන් අසරණ වෙලා. ඒ නිසා වැඩි මුදලට ඩොලර් අරන් උන්ඩියල් වලින් යවනවා. දැන් යන්නේ නැහැ නැහැ කිය කී හිටපු IMF යන්න වෙලා. IMF එකෙන් දැනටමත් තාක්ෂණික වාර්තාවක් එවලා තියෙනවා. ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට දාන්න දැන් අනුමැති අරන් තියෙනවා. ඒ වාර්තාවට අනුව අපේ යැපුම් ආර්ථික ක්‍රම
ක්‍රම වෙනස් කරන්න වේවි. සදාකාලිකව පාඩු ලබන බහිරවෙන් වගේ ඉන්න රාජ්‍ය ආයතන ගැන දෙපාරක් හිතන්න වේවි. විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් එයාලයින් ඒ අතර ඉහළින්ම සිටින බව කිව යුතුයි. බිම්ස්ටෙක් සමුළුවේ දෙවන දිනය අදයි. අද දිනේ වෙන්වුනේ සමාජික රටවල අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනේ සමුළුව ඇමතීමට නියමිතයි. පස්වන බිම්ස්ටෙක් සමුළුවේ දෙවන දිනය අදයි. අද දිනේ වෙන්වුවේ සමාජික රටවල අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහායි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුවේ කටයුතු අද ආරම්භ වුණා. මෙවර පැවැත්වෙන්නේ බිම්ස්ටෙක් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 18 වන සමුළුවයි. හෙට දිනේ බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය වන අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතයි. ඊයේ දින පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම අවසානයේ බිම්ස්ටෙක් මීළඟ සභාපතිත්වයේ දැරීමට නියමිත තායිලන්තයේ වෙත ශ්‍රී ලංකාව සිය සභාපති ධුරය බාර දී තිබෙනවා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාක්ෂික කිවිසුම් හයකට අත්සන් තබා තිබෙනවා. ඊට අමතරව ඉන්දියා විදේශ අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමු වී සාකච්ඡා කළා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාක්ෂීය අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තබා තිබෙනවා. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර එම ගිවිසුම් අත්සන් කර ඇති බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ. මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා සහ ඉන්දියා විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී ආර්ථික තත්ත්වය, සංවර්ධන හවුල්කාරීත්වය, අන්‍යෝන්‍ය ආරක්ෂාව, ධීවර ගැටලු හා ජාත්‍යන්තර සම්බන්ධීකරණය පිළිබඳව සාකච්ඡා කෙරෙනු බව සඳහන් මේ අතර ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සමගද සාකච්ඡා පවත්වා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය සමග පැවති සංවාදයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු හා 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හා ඩයස්පෝරා ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියා සම්භවයක් ඇති දමිළ ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනු ගණේෂන්, දිගම්බරම්, වී රාධාකෘෂ්ණන් යන මහත්වරුන් හමු වුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ සමගද ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා හමු වී උඩරට ප්‍රදේශයේ දමිළ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි ජයශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ. ඊපීඩීපී පක්ෂය නියෝජනය කරන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමු වීමටද ඉන්දියා විදේශ අමාත්‍යවරයා කටයුතු කළා. එහිදී ධීවරින්ට අදාළ ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති අතර උතුරු ප්‍රදේශයේ ඇතුළු ධීවර වරාය සංවර්ධන සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා සහ 19.90 සුවසරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ රාජකීයයේ පිහිටි සුවසරිය ප්‍රධාන මූලස්ථානයේදී මෙම අවස්ථාවේදී ජයශංකර් මහතා පැවසුවේ ඉන්දියා සහයෝගයෙන් ආරම්භ කෙරුණු සුවසරිය ගිලන් රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බවයි. ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට සූදානම් බව පැවසූ ජයශංකර් මහතා සුවසරිය මෙරට ආරම්භ කිරීමට සිදු කළ කැපවීම වෙනුවෙන් ආචාර්ය හර්ෂද සිල්වා මහතාට විශේෂ ස්තුතියක්ද පිරිනමනු ලැබුවා. මේ අතර ඉන්දියා රජය සමග මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බව මුද්‍රිත හා විදුත් මාධ්‍ය කිහිපයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව පාවෙන තටාකාංගන පහසුකම, ඩෝනියර් නිරීක්ෂණ යානය, කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය යන ගිවිසුම් තුන අත්සන් කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එයට අදාළ වන අනිකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. මෙමගින් යටිතල පහසුකම් දියුණු කිරීම සහ සංවර්ධනය සමග සබැදී ආර්ථික සහ ආරක්ෂක වශයෙන් ප්‍රතිලාභ අත්වීම හැර ස්වෛරී දූපත රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක අවධානමක් හෝ තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා. සෞදි සංවර්ධන අරමුදලේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල් ඩසර් මහතා පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සුවබැලීමට සෞදි රාජ්‍යයේ ඉහළපෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සෞදි තානාපති අබ්දුල් නසර් හුසෙයින් අල් හාර්ති මහතා පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී සේවා කාලය නිම කර දිවයිනේ පිටත්ව යාමට නියමිත අබ්දුල් නසර් මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවක නිරත වුණා. එහිදී සෞදි සංවර්ධන අරමුදලේ සහාය අකණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බවයි තානාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර සිටියේ. ආයෝජන කලාපාශ්‍රිතව විශේෂ බදු සහන රසක් පවතින බවත් ඖෂධ තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත ඍජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුල පවතින පුළුල් අවස්ථාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. කොළඹ බරාය නගරයේ සහ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නැව් අලුත් වැඩියා සහ නිෂ්පාදන ආයතනයේ ආශ්‍රිතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිවරයා සෞදි රාජ්‍යයට ආරාධනා කළ අතර සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දක්වන සහයට ස්තුතියද පළ කර තිබෙනවා. හරිත ලංකා ජාතික ගෙවතු වගා සංග්‍රාමයේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. දීර්ඝකී ස්වයංපෝෂිත පවුල් ඒකක සංකල්පය ප්‍රචලිත කිරීම මෙහි අරමුණයි. මෙම වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොස් පැලයක් රෝපණය කරනු ලැබුවා. තිරසර ලෙස ස්ථාපිත කිරීම අපේ ගෙවත්තෙන් පටන් ගනිමු යන තේමාව පෙරදරි කරගෙන හරිත ලංකා ජාතික ගෙවතු වගා සංග්‍රාමය අද ආරම්භ වුණා. ඒ අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ බන්දුල ගුණවර්ධන සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වස විසින් තොර පෝෂණයෙන් සපිරි නැවුම් එළවලු සහ පළතුරු පලා වර්ග අල වර්ග ඇතුළු භෝග තම ගෙවත්තේම සපයා ගැනීම තුළින් නිරෝගී ස්වයංපෝෂිත පවුල් ඒකක සංකල්පය ප්‍රචරිත කිරීම මෙහි අරමුණයි. මතකයි වේදිකාවල කියනවා අපේ රටේ හදන සරන් ඇන්දොත් එක ගාන්ට ආරමක් කියලා. සම්භායක් ඇන්දොත් ඒකට කිව්වා මොකද භූමි තෙල් ගැනයි. එතකොට එදා හදපු ඇඳරෙදි ඇතිරිලි අරමය කිසි දෙයක් හැදීම නතර කරා. ඉතින් කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉතින් අපි මේවා ගැන හිතන්න ඕන. අපි මේවට බැනලා වැඩක් නැහැ. අපිට වැරදිච්ච තැන් තියෙන. විවිධ ආණ්ඩු ඒක ජනතාවගේ වරදක් නැද්ද? ඡන්දය කතිරේ පාවිච්චි කරන අයගේ වරදක් නැද්ද? ඒ අය යම් පෙළඹවීම් වලට කතිරේ පාවිච්චි කරාම අපිට මේවා ඉදින්න වෙනවා. ඉතින් අපි දෙගොල්ලෝගේම වරදක් තියෙන. ඒ නිසා අපි රටක් යන මාර්ගය ශක්තිමත් කරන්න අවබෝධ කරගෙන වැඩ කටයුතු කරොත් අපිට ඒ තරම් අමාරුවක් නැහැ මේ රට දිහා. අපි මේ හැම කෙනෙක්ම අපනයන කෘෂිකර්මාන්තයකට යොමු කිරීම බලාපොරොත්තු. නිදාසින් පස්සේ දිගට අපි විසින් අපේ රටේ සම්පත් අපේ රටේ මිනිස්සු පිළිබඳ විශ්වාසය තබන්නේ නැතුව ඒ සඳහා වෙන ජාතික වැඩසටහනක් අකණ්ඩව ක්‍රියාත්මක කරන්නට නොදී වක්කඩ කැඩුවාසේ භාණ්ඩ ආනයනය කරලා පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලයේ වෙනස් කිරීමේ ආරම්භයක් තමයි අද දිනේදී සනිටුහන් කරන්නේ. හිතෙනවාට වඩා වැඩිපුර මේ තිබෙන අර්බුදයේ පිළිබඳ කල්පනා කරලා රටට ආදරය කරන මේ රටේ ඉපදිලා මේ රටේ හැදිලා වැඩිලා මේ මහ පොළොවට පස් වෙන ඔබ තමුන්නාන්සේලා අපි සියලු දෙනා මේ අභියෝගයේ බාරගෙන අපේ දරුවන් මෙවැනි තත්වයකට නොයැටෙන්න නම් මේ රට වගා සංග්‍රාමයේ තුලින් හැම බිම්මඟලක්ම වගා කළ යුතු වෙනවා. සිරිමා මැතිණියගේ කාලේ මිරිස් 100%ක් අපේ රටේ නිෂ්පාදනය කළා. ලැජ්ජයි කියන්නේ අපේ හාමුදුරනේ අද 100%ක් අපි ආනයනය කරනවා. අපේ රටට අවශ්‍ය අල 65%ක් අපි ආනයනය කරනවා. ලුණු 65%ක් ආනයනය කරනවා අපේ හාමුදුරනේ. ගිය අවුරුද්දේ ලැජ්ජයි අපේ හාමුදුරනේ මුංගට කවුපිත් අපි ගෙන්නලත්. මේ සියල්ල අපේ රටේ වගා කරන්න පුළුවන් දේවල්. අපි දවසකට US මිලියන 1ක කිරිපිටි ආනයනය කරනවා. මේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු සෞභාග්‍ය දැක්ම පැහැදිලිව කියනවා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල මේ රටේ නිෂ්පාදනය කරන්න. එළබෙන වසර තුනේ අපේ රටට අවශ්‍ය සියලු මිරිස් මේ රට තුල නිෂ්පාදනය කරන ජාතික වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට මට තියෙන වගකීම තමයි හිඟයකින් තොරව මේ රටේ අවශ්‍ය ආහාර ටික වෙළඳපොලේ තියාගන්න එක. ඉතින් ඒ සඳහා අපි දැනට දේශීය මට්ටමේ නිෂ්පාදනය කරන සියල්ල වෙළඳපොලට ගෙනීම සඳහා අපි වැඩසටහනක් හදලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසර තුනක කාලය තුල මේ රටට ආනයනය කරපු සියලු දේ නවත්තලා මේ යපුම් ආනයන ආර්ථිකයේ මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව. හරිත දෙයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමයේ 2022 ජාතික වැඩසටහන සමාරම්භය සනිටුහන් කරමින් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොස් පැලයක් රෝපණය කරනු ලැබුවා. ඒ අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී මෙම ගෙවතු වගා වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 22ක් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර මෙම වැඩසටහනට සමගාමීව පැවති තවත් වැඩසටහනක් යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන ගොවිපළ පරිශ්‍රයේදී. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්.